ආපහු ක්‍රිකට් වසන්තයක් කියන නිසා විදූ හිතුව ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ දැවියම් කීයක් තියෙනවද? ඔබ කියයි 10ක් කියලා. පහුගිය දවසක ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා නාලිකාවක් YouTube එකේ මේ ගැන වැරදි තොරතුරක් පළ කළා. ඒ නිසා විදූ හිතුවා ක්‍රිකට් ක්‍රීඩාවේ දැවියම් 10 ගැන හරිම තොරතුරු විදුවියන්ස්ලට කියන්න. අංක 1. Blue Book එහෙමත් නැත්නම් ක්‍රිකට් නීති පොතේ පිළිවෙලට කිව්වොත් පළවෙනි දැවියාම තමයි retired. එහෙමත් නැත්නම් සිංහලෙන් කිව්වොත් ඉනිම අත්හිටුවීම. ආබාධයක් හෝ පන්දුවට පහර දීමේ අපහසුවක් හේතුවෙන් විනිසුරුගේ අනුදැනුම මත පිටියෙන් ඉවත්ව හොත් හැර වෙනත් ආකාරයකින් ඉනිම අත්හිටුවොත් ඔහු දැවීගේ ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා. 2001 වසරේ බංග්ලාදේශ සංචාරයේදී මවන් අතපත්තු නොදැවී ලකුණු 201ක් සහ මහේල නොදැවී ලකුණු 154ක් ලබා සිටියේදී මේ විදිහට ඉනිම අත්හිටුවා සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. මෙලෙස පිටියෙන් ඉවත් වූ ක්‍රීඩකයෙකු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස සටහන් කළ එකම අවස්ථාවක් ක්‍රිකට් ඉතිහාසයේ තියෙනවා. ඒ 1983 ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයකදී බටහිර ඉන්දියා කොදෙව් ක්‍රීඩක ගෝඩන් ග්‍රිනිච් ලකුණු 154ක් ලබා සිටියේදී දියණියට අසනීප බවට පණිවිඩයක් ලැබෙනවා. මේ නිසා ඔහු ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත්ව යනවා. දින දෙකකට පසු දියණිය මිය යනවා. මේ සංවේදී සිදුවීම නිසා ටෙස්ට් ඉතිහාසයේ රිටයර්ඩ් නොට් අවුට් ලෙස සටහන් වූ එකම පිතිකරුවා ලෙස ගෝඩන් ග්‍රිනිච් වාර්තා අතරට එක් වෙනවා. බෝල්ට් එහෙමත් නැත්නම් පන්දුව කෙලින්ම කඩුලේ වැදීම. නිපන්දුවක් නොවන පන්දුව කෙලින්ම හෝ පිතිකරුගේ සිරුරේ හෝ පිත්තේ වැදී කඩුලේ වැදීමෙන් බේල්ස් එකක් හෝ දෙකම හෝ සම්පූර්ණයෙන් ඉවත් වූ අවස්ථාවක පිතිකරුවා දැවී යනවා. අංක 3. උඩපන්දුවක් මගින් දැවියාම. පන්දුව නිපන්දුවක් නොවන අවස්ථාවකදී පිත්තේ හෝ පිත්ත හා සම්බන්ධව ඇති අත්තාවරණයේ හෝ වැදුණු පන්දුව බිම පතිතවීමට පෙර පන්දු රකින්නෙකු රැකගතහොත් දැවියාම සිදුවෙනවා. අංක 4. පන්දුවට දෙවරක් පහර දීම. මේ ක්‍රමයට අන්තර්ජාතික තරඟවලදී දැවිගිය අවස්ථා සටහන් වෙන්නේ නැහැ. නමුත් පළමු පෙළ තරඟවලදී නම් එවන් අවස්ථා වාර්තා වෙනවා. අතීතයේදී පිතිකරුවන් පන්දුවට දෙවරක් පහර දෙන්නට යමින් පන්දු රකින්නන්ට සිදුවන හානිය වැළැක්වීම සඳහා මේ නීතිය ගෙනවිත් තියෙනවා. පන්දුවට එක්වරක් පහර එල්ල කළ පසු තවත් වරක් සිතාමතාම පිත්තෙන් හෝ සිරුරේ කොටසකින් පන්දුවට පහර දුනහොත් ඔහු දැවියාමට ලක්වෙනවා. අංක 5. හිට් විකට්. පිතිකරුවා විසින් පන්දුවට පහර දීමේදී හෝ පළමු ලකුණ ලබා ගැනීමට පෙර තමාගේ කඩුල්ලේ බේල්ස් ඉවත් කරගතහොත් ඒ හිට් විකට් ලෙස හැඳින්වෙනවා. මෙය පිත්තෙන් පිතිකරුවාගේ සිරුරෙන් හෝ පිතිකරුවාට අයත් උපාංගයක් මගින් සිදුවිය හැකි. වරක් ඩ්වේන් බ්‍රාවෝගේ බවුන්සරයක් හමුවේ කෙවින් පීටර්සන්ගේ හෙල්මට් එක කඩුල්ල මත ඇදගෙන වැටුණා. එමෙන්ම රිචි බෙනෝගේ පන්දුවක් හමුවේ ජෝ සොලමන්ස්ගේ කැප්තොප්පිය කඩුල්ල මත වැටීමෙන් දැවියම සිදුවුණා. අංක 6. LBW හෙවත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම. මෙහිදී පායින්ෙන් ඉවත නොපතිත නීත්‍යානුකූල පන්දුවක් කඩුල්ල වෙත යන අවස්ථාවකදී පිත්තේ නොවැදී පිතිකරුවාගේ පාදයේ හෝ සිරුරේ කොටසක් මගින් කඩුල්ලේ වැදීම වළක්වාලන්නේ නම් දැවියාමක් ලෙස සටහන් වෙනවා. අංක 7. පන්දු රකින්නන්ට බාධා කිරීම. මේක තමයි බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන. මින් පෙර පන්දු රකින්නන්ට බාධා කිරීම සහ පන්දුව අතින් නැල්ලීම ලෙස දැවියාමේ ක්‍රම දෙකක් තිබුණත් 2017 වසරේ සිට පන්දුව අතින් නැල්ලීමත් පන්දු රකින්නන්ට බාධා කිරීමක් ලෙස සලකනවා. මේ අනුව ප්‍රතිවාදී පිළේ අවසරයකින් තොරව පන්දුව ස්පර්ශ කිරීම, පිතිකරුගේ ක්‍රියාවක් හෝ ප්‍රකාශනයක් මගින් හෝ ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට බාධාවක් සිදු කිරීම දැවියාමට හේතු වෙනවා. ටෙස්ට් ඉතිහාසයේ මෙවන් දැවියම් එකක් පමණක් සටහන් වෙනවා. එංගලන්තයේ ලෙන් හටන් දකුණු අප්‍රිකාව සමග 1951 පැවති තරගයකදී මේ ආකාරයෙන් දැවී ගියා. එක්දින තරගවලදී මෙවන් අවස්ථා 7ක් සටහන් වෙනවා. පාකිස්තානයේ රමීස් රාජා, ඉන්සමම් උල් හක්, මොහමඩ් හෆීස් සහ අන්ව අලි මේ විදිහට දැවී ගොස් තිබෙනවා. ඉන්දියාවේ මොහින්දර් අමරනාථ්, එංගලන්තයේ ජේසන් රෝයි සහ බෙන් ස්ටෝක්ස් මේ ආකාරයෙන් දැවී ගිය ක්‍රීඩකයන්. පන්දුව අතින් නැල්ලීමෙන් 2017 වසරට පෙර ටෙස්ට් තරඟවලදී ක්‍රීඩකයන් 7 දෙනෙක් දැවී ගොස් තිබෙනවා. දකුණු අප්‍රිකාවේ රසල් එන්ඩීන්, ඔස්ට්‍රේලියාවේ ඇන්ඩ්‍රූ හිල්ඩිච් සහ ස්ටීව් වෝ, බටහිර ඉන්දියා කොදෙව්හි ඩෙස්මන් හෙන්ස්, එංගලන්තයේ ග්‍රැහම් ගුච් සහ මයිකල් බෝන් මෙන්ම පාකිස්තානයේ මොෂින් ඛාන්ද මේ විදිහට දැවී ගියා. එක්දින තරඟවලදී මේ ආකාරයෙන් දැවී ගොස් තිබෙන්නේ ඉන්දියාවේ මොහින්දර් අමරනාත් සහ දකුණු අප්‍රිකාවේ ඩැරල් කලිනන් පමණයි. අංක 8. දුවද්දී දැවියාම. පිතිකරුවන් කඩුළු අතර දිවයද්දී තමාගේ සීමා ඉර සටහන් කිරීමට පෙර පන්දුව මගින් කඩුල්ලේ බේල්ස් ඉවත් කිරීමෙන් දුවද්දී දැවියාම සිදුවෙනවා. මෙහිදී කඩුල්ලේ බේල්ස් ඉවත් වී ඇතනම් පන්දුව අතැති ක්‍රීඩකයෙක් කඩුල්ලේ ඉන්නක් ගලවා ගත යුතු වෙනවා. පිතිකරුවන් දෙදෙනාම එක මන්තේක සිටියොත් විඳදමු කඩුල්ලට වඩාත් ආසන්නින් සිටි ක්‍රීඩකයා දැවී යන ක්‍රීඩකයා බවට පත්වෙනවා. අංක 9. ස්ටම්ප් කිරීම. මෙහිදී පන්දුවට පහර දීම සඳහා සීමායිරෙන් ඉදිරියට පැමිණි පිතිකරුවෙකු යළි සීමායිරට පැමිණීමට ප්‍රථම කඩුල් රකින්නා විසින් බේල්ස් ඉවත් කිරීමෙන් පිතිකරුවා දැවී යනවා. අංක 10. ටයිම්ඩ් අවුට් හෙවත් පන්දුවට පහර දීමට පිටියට පැමිණීමට ප්‍රමාද වීම නිසා මෙම දැවියාම සිදුවෙනවා. පිතිකරුවෙකු දැවී ගොස් මිනිත්තු 3ක් ඇතුළත නව පිතිකරුවා පිටියට පැමිණිය යුතුයි. පළමු පෙළ තරඟවලදී මෙම දැවියාම සිදු වූ අවස්ථා 5ක් වාර්තා වෙනවා.
අන්තර්ජාතික පිටියේ නම් එකම අවස්ථාවක්වත් සටහන් වන්නේ නැහැ. දෙවියාමේ ක්‍රම 10 අතරින් උඩ පන්දුව, කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීම, කඩුල්ල මුවා කිරීම, හිට් විකට් සහ ස්ටම්ප් යන අවස්ථාවලින් ක්‍රීඩකයෙකු දෙවියාමට නම් පන්දුව නිපන්දුවක් නොබිය යුතුයි. සෙසු දෙවියාම සඳහා එය අදාළ වන්නේ නැහැ. කෙසේ වෙතත් දෙවියගේ ක්‍රීඩකයෙකු ලෙස සටහන් කළ පිතිකරුවෙකු එම තීරණය වැරදි බව අවබෝධ වූ විටක යලි පිටියට කැඳවීමට විනිසුරුවන්ට හැකි. අතීතයේදී නම් පිතිකරුවා හතරේ සීමාවෙන් පිටතට යාමට පෙර මෙම කැඳවීම කළ යුතු වෙනවා. නමුත් නව නීතිවලට අනුව මීළඟ පන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර මෙම කැඳවීම සිදු කළ හැකි. පසුගිය ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේදී මේ ආකාරයෙන් ඩින් එල්ග ආපසු පිටියට කැඳවනු ලැබුවා. මෙහිදී හෂීම් අම්ලා මීළඟ ප්‍රතිකරු ලෙස පිටියට පිවිස සිටියත් ඔහු ආපසු හරවා යලි එල්ග කැඳවීම සිදු කරනවා. ටෙස්ට් ඉතිහාසයේදී වැඩිම ආකාර ගණනකට දෙවියගේ ක්‍රීඩකයන් ලෙස ලෙන් හටන්, ඩෙස්මන් හින්ස් සහ ස්ටීව් වෝ දක්වන්න පුළුවන්. මොවුන් එකිනෙකට වෙනස් ආකාර 7කට දෙවි ගොස් තිබෙනවා. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන් දෙවියා හැකි නිවැරදි ක්‍රම 10 තමයි මේ. ඔබ මිතුරන්ටත් මේක දැනගන්න වීඩියෝව ෂෙයා කරන්න. අන්තර්ජාලයේ යාවත් කාල නොවු විවිධ වැරදි දේවල් තිබෙන්න පුළුවන්. සමාජයට නිවැරදිම දේ ලබා දෙන්නයි විදු හැම විටම උත්සාහ කරන්නේ. ඉතින් විදුව සබ්ස්ක්‍රයිබ් කරලා විදුට ලයික් එකක් දාලා විදුවියන් කෙනෙක් වෙන්න. ඔබේ අදහස්, ඔබ දන්නා තොරතුරු පහල කමෙන්ට් කරන්න. ලෝකයට ඇත්ත අරගෙන විදු තවත් දවසක ඔබව හමු වෙනවා. එතකල් ආයුබෝවන්.